ආයුබෝවන් හෙළබුජින් අපේ චැනල් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ඉතා ඉක්මනින් රසවත් හාල් මැස්ස බැදුමක් හදන හැටි. ඊට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් මෙතන තියෙනවා. මේ ලැයිස්තුවෙත් ඒකමයි සඳහන් කරලා තියෙන්නේ. මේ අවශ්‍ය ද්‍රව්‍ය පෝදාගත හාල් මැස්ස, මිරිස් කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු, පොල් තෙල්, කරපිංචා, අම්මිරිස්, පිලුණු. මේක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ ලුණු ගෙඩි හොඳට හොදලා සුද්ධ කරලා කපලා මම වතුර අයින් කරලා තියෙන්නේ. මේක නරක් වෙන්නේ නැති වෙන්න අපි හදාගන්නේ. මේ වාගේ හොඳට පෙති වලට කපා ගන්නවා. දැන් කපාගත්ත ලුණු ගෙඩි මේ තියෙන්නේ. මම ඒක භාජනයකට දානවා. දැන් මේ ලුණු ටික මම පැත්තකින් තියලා මේ අම්මිරිස් කරලා මේ වගේ මම පුංචියට කවන මේ විදියට පුංචියට මම කපන්නේ අර හාල් මැස්සෝකේ සැර දැනෙන්න ඔය කට්ටියට මේ විදියට දාන්න පුළුවන්. දැන් මම තව කරලක් දෙකක් මේ විදියට දික් අතර බලලා ගන්නවා. මොකද හාල් මැස්සෝකේ සැර වගේම ලස්සනක් තියෙන්න ඕනේ අපිට ඇස් දෙකට පේන්න. ඒක නිසා මේ විදියට නැට්ට තියද්දිත් කපන්න පුළුවන්. නැට්ට නැතුවත් අයින් වින් කරලා ගන්නත් පුළුවන්. මේ විදියට අපි හතරට හරි දෙකට හරි පල්ලා ගන්න පුළුවන්. නැට්ට තියද්දි මේ විදියට ගන්න පුළුවන්. නැට්ට ඉවත් කැමති නම් නැට්ට ඉවත් කරන්න. මම මෙතෙන්දී නම් නැට්ට අයින් කරා. දැන් මේ විදිහට අපි මිරිස් ටික කපලා පැත්තක තියෙන මිරිස් කරල් පහක් විතර ඇති. සැර පොඩා සැර තියෙනවා නම් මිරිස් කරල් දෙක තුනක් වුණත් ඇති. දැන් ඒ ටිකත් කපලා ගරයි. දැන් හරි දැන් තාච්චියට අපි තෙල් මිරිස් ඇඳි දෙකක් විතර වගේ දාගන්නවා. ඒක රත් වෙනකම් මම ලුණු ටිකට අවශ්‍ය ද්‍රව්‍ය දානවා. දැන් මම ලුණු කුණු ටිකක් දැම්මා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් දාගන්න තේ හැඳි භාගයකට දැන් එතනට දාන්නා. රස අරුම විනාශ කර ගන්න පුළුවන්. කහ කුඩු ටිකුත් දැම්මා. ඊළඟට මිරිස් කුඩු තේ හැඳක් විතර දාගන්න. තේ හැඳක චුට්ටක් විතර මම දානවා. හාල් මැස්ස පොඩ්ඩක් රසෙන්ද නම් සැර තියෙන්න ඕනේ. දැන් ඒ ටික අපි සේරම මේ විදිහට ලුණු වෙන් වෙන්ද අනා ගන්න ඕනේ. ලුණු වින් කර ගන්න ඕනේ. බෙදින්න ඕනේ හින්දා ඊළඟට මම කරපිංචා ඉති දෙකක් විතර දැම්මා. ඒකත් මම ලුණු එකටමයි දාන්නේ, තෙල් එකට නෙමෙයි. ඊළඟට අමිරිස් ටිකක් දාලා ඉගිලි වලින් හොඳට කලවම් කර ගන්න. මේ හික්මනින් අපිට කර ගන්න පුළුවන්. මේ ඊළඟට අපි දැන් තාච්චියට රත් තෙල් එකට හාල් මැස් ටික දැම්මා. දාලා කරවෙන්න තියනවා. ඒක අර ගොඩක් කළු වෙන කන්නේ අරගටි වෙනකොට ඉවත් කරලා අපි ලුණු ටික පැත්තකට දානවා. ලුණු ටික එක්ක දැන් හාල් මැස් ටික කරවෙන්න එකට එකතු කර ගන්නවා. දැන් මේකදී අපි මෙහෙම කලවම් කරලා වහන්නේ නැහැ. මෙහෙම මදගින්නේ ටිකක් වෙලා තියෙනවා. මදගින්නේ තිබ්බම තමයි හොඳට හරියන්නේ. බැදිලා දැන් සම්පූර්ණයෙන් බැදිලා වගේ තියෙනවා. මම මේක කෑලි මිරිස් එකතු කරලා නැහැ තාම. මොකද කෑලි මිරිස් කලින් දාපුවම පිච්චෙනවනේ. ඒක හින්දා මම දැන් මඟක් බැදෙනකොට මිසයක් තේ හැන්දක් විතර කෑලි මිරිස් ටිකක් දානවා. රසත් වෙනවා. ඒක ලස්සනක් තියෙනකන් තෝන් හින්දා මම කෑලි මිරිස් ටිකක් එකතු කරගත්තා. මේ එකත් එක්කත් කලවම් කරලා මන්දරකින්නේ ඉඳ තියෙන ගොඩාක් සැර ඉඳ විනේ. දැන් ඉතින් අපි මේ මොකද පිච්චෙනවා. මේ විදිහට බෙද ගන්න ඕනේ. දැන් මේ ගන්නට වගේ බෙදලා තියෙන්නේ. තව ටිකක් මදි වාගේ තව පොඩ්ඩක් අපි ඉතින් තියා ගන්නවා. මේ විදිහට දෙපැත්ත බෙදන්න ඕනේ. දැන් මේක තෙල් එහෙම නැහැ මේ. හරියටම පෙරලන්න ඕනේ. නැත්නම් එකටත් අපි පිච්චෙන්න බලනවා. මේක පෙරලා පෙරලා ටිකක් වෙලා තියාගන්නවා. දැන් හදාගත්ත හාල් මැස්සෝ බැදුම තමයි මේ තියෙන්නේ. මේ විදිහට හාල් මැස්ස බැදුමක් හදාගත්තාම ඔයාලට දවසටම කන්න පුළුවන්. මොකද මේ පහුවෙන්දට ඉතුරු වුණත් මේක නරක් වෙන්නේ නැහැ. මොකද අපි මේකට වතුර මිශ්‍ර කරේ නැහැ. ලුණු ගෙඩි මිරිස් කරලා සේරම හොදලා පීලා ඇරන් තියෙන්නේ. ඒ වගේමයි ඉතාම පහසුවෙන් හදා ගන්නත් පුළුවන්. ඕනෑම කරියක් එක්ක අපිට කරිප්පු වගේ
දෙයක් කරියක් වගේ දෙයක් හදා කරනකොට මේක හදලා ගන්න පුළුවන්. මේක මොන එකක් එක්ක ගැලපෙනවා. කෑම් වේලකට හරි මොදේ කෑම් පාසලයක් වුණත් කට ගෙනියන්නත් ඉතාම පහසුයි. ඒ නිසා මේ වගේ හාල් මැස්සො කරියක් හදලා බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. අපේ හෙළමුදුන් channel එකට subscribe වෙන්න. comment කරන්න. යාළුවෝ අතරේ share කරන්න.